අපේ නීතිය සමාජ භාරයේ විදියට පෞගිය අවුරුදු ගණනාව ඇතුලේ ලංකාවේ විශේෂම ග්‍රාමීය ප්‍රදේශ නැගෙනහිර මැද ඌව වගේ යුද්ධයෙන් පීඩාවට පත් වෙච්ච ඒ වගේම සංවර්ධන ප්‍රතිපත්ති නිසා පීඩාවට පත් වෙච්ච දුප්පත්කම නිසා පීඩාවට පත් වෙච්ච මිනිසුන්ට කරපු තමන්ගේ ඉඩම් අයිති සම්බන්ධයෙන් කරපු වැඩසටහන් වලදී අපි දැකපු දෙයක් තමයි ලංකාවේ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මිනිසුන් බොහෝ දෙනෙකුට තමන් පදිංචිලා ඉන්න ඉඩමට නීත්‍යානුකූල හිමිකමක් නීත්‍යානුකූල අයිතිය ඔප්පු කිරීමට හැකියාවක් නැහැ මේක වෙලා තියෙන අතර මේ මිනිස්සුගේ වරද නිසාම නෙමෙයි අවුරුදු ගානක් තිස්සේ යුද්ධය හිඳා වෙන්න පුළුවන් විවිධ අනික් කාරණා නිසා රාජ්‍ය යාන්ත්‍රණය තුළ මේ මිනිසුන්ට තමන් පදිංචිලා හිටපු ඉඩමට තමන්ගේ සමරන පරම්පරා ගාන පදිංචිලා හිටපු ඉඩමට නීත්‍යානුකූල හිමිකමක් ලබා දෙන්නට බැරි වෙලා තියෙනවා ඉතින් මේ නීත්‍යානුකූල හිමිකමක් නැතිවීම නිසාම මේ මිනිසු මේ වෙනකොට තමන්ගේ ඉඩම් වලින් එළියට විසීමේ දැඩි අවධානමකට පත් වෙලා ඉන්නවා අපි දන්නවා සංවර්ධන ව්‍යාපෘති වෙන්න පුළුවන් සංචාර කර්මාන්තය වෙන්න පුළුවන් ආරක්ෂක හේතුන් මත වෙන්න පුළුවන් නැත්නම් වන සංරක්ෂණ හෝ වෙනත් උකහ හේතුන් මත විසඳන්න පුළුවන් මේ මිනිසුන්ගේ ඉඩම් ඉතාම පහසුවෙන් බොහෝ අවස්ථාවලදී උදුරා ගැනීමට ලක් වෙනවා ඉතින් අපි විශ්වාස කරනවා මිනිහෙකුට තමන් ජීවත් වෙන ඉඩමට අයිතියක් තිබීම එයාගේ හිමිකමක් ඒක මානව හිමිකමක් ඒ අයිතිය තහවුරු කරන්න ඕනේ ඒ සඳහා ඒ මිනිසුන්ට තමන්ගේ ඉඩමට නීත්‍යානුකූල හිමිකමක් ලබා දීම තමයි අපේ මේ වැඩසටහනේ මූලික අරමුණ අපි නීතිය සමාජ භාරයේ විදියට පුගේ කාලය තුළ විශේෂම රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක ජනතාවත් එක්ක එකතු වෙලා මේ කරපු කටයුතු තුළ ජනතාවට තමන්ගේ ඉඩමේ අයිතිය කියන්නේ මොකක්ද ඒ ඉඩමේ අයිතිය දිනාගන්නේ කොහොමද කියන කාර්ය සම්බන්ධයෙන් ඒගොල්ලෝ දැනුවත් කිරීම රාජ්‍ය යාන්ත්‍රණයට මේ වෙලාවේ පවතින නීති රීති බලවත් විශේෂයෙන්ම බිම් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ මේ දෙකෝ එකතු කරලා කොහොමද ජනතාවට තමන්ගේ ඉඩම් සඳහා බලපත්‍රයක් බීමනා පත්‍රයක් හිමිකම් පත්‍රයක් ලබා දීමේ ක්‍රියාවලිය අපි පහුගිය අවුරුදු ගණනාව පුරා ක්‍රියාත්මක කළා. ඉතින් අද අපි දකින්නේ මිනිසුන්ට මෙන්න මේ අවුරුදු ගානක මේ ප්‍රතිඵලයේ හැටියට પરම්පරා ගානක් තමන් හිටපු නමුත් තමන්ට නීත්‍යානුකූලව හිමි නොවිච්ච ඉඩමට නැමේ වෙනකොට මිනිසු හිමිකමක් දිනාගෙන තියෙනවා. මේ අපි අද ලාහුගල දකින්නේ අනිත් තැන්වලත් මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිද්ධ වෙනවා. මේ මිනිසු තමන්ගේ ජීවිතයේ මූලික පදනම වෙච්ච ඉඩමට අවශ්‍ය නීත්‍යානුකූල හිමිකම මේ වෙනකොට ලඟා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂ කාරණයක් සතුටුදායක කාරණා මේ හිමිකම් ලබා ගන්න බොහෝ දෙනෙක් මේනකොට කාන්තාවෝ. ඉතින් මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ විශේෂම කාන්තාවන්ට තමන්ගේ ඉඩමේ හිමිකම ලබා දීමේ ක්‍රියාවලිය පහසු කරන්නට අපිට පුළුවන් වෙලා තියෙන අපි කරපු වැඩියක් වීමත් ඇතුළත. ඉතින් මේක දීර්ඝ ක්‍රියාවලියක් කෙනෙකුට තමන්ගේ ඉඩමේ අයිතිය කියන්නේ නීත්‍යානුකූල හිමිකමක් විතරක් නෙමෙයි. ඒක එතනින් ගියහට රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධන ප්‍රතිපත්ති සියල්ල දේ ඇතුළත හවුරු වෙන්න ඕන එකක්. ඉතින් මේ සමස්ත ක්‍රියාවලිය සඳහා අපිට හැකියාවෙන් අපි දායක වෙලා ඉන්නවා. මේ ජනතාවට තමන්ගේ බලපත්‍රය ලබා ගැනීම මේ අපේ ඉඩම අපේ ජීවිතයයි කියන පදනම් මත ඉඳගෙන මිනිසුන්ට තමන්ගේ ඉඩම් අයිතිය ලබා කර දීම සඳහා අපි කරන උත්සාහය එක කොටසක්. වසර ගණනාවක් පුරා ඉඩම් අයිතිය අහිමිව සිටින ජනතාවට නව බලාපොරොත්තුවක් එක් කරමින් අම්පාර හුලන් යුගයේ සහ ලාහුගල ප්‍රදේශයේ වාසය කරන ග්‍රාමීය අඩු ආදායම් ලාභී ජනතාවට නීත්‍යානුකූල ඉඩමක අයිතිය පැවරීමේ උත්සවය පසුගිය අගෝස්තු 15 වන දින අම්පාර ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. පවතින සියලු සෞඛ්‍ය නීති රීතිවලට අනුගත වෙමින් සංකේතාත්මකව ජනතාවට ඔප්පු ලබා දීම ඉඩම් කොමසාරිස් ජෙනරාල් ජී.ඩී. කීර්තිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව යන ආයතනවල සහයෝගයේ සහ මැදිහත් වීම සහිතව නීතිය හා සමාජ භාර ආයතනයේ මූල්‍ය අනුග්‍රහය සහ සංවිධාන ශක්තියෙන් මෙම වැඩසටහන දියත් කෙරිණි. නීතිය හා සමාජ භාර ආයතනයේ විසින් ග්‍රාමීය ජනතාව වෙත ඉඩම් අයිතිය තහවුරු කිරීමට උරදෙමින් ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවේ දෙවැන්න මෙයයි. මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී පානම ප්‍රදේශයේ ජනතාව සඳහා ඔප්පු බෙදා දීමේ පළමු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මේ පළාත කියන්නේ ඉතාම එන්ටිටිස් රස්වාද වලින් සෑහෙන විපතු ගමක් මේක. මේ ගම්මාන මිනිසුන්ට ඇත්තටම අවුරුදු 30ක් විතර යුද්ධ පීඩාවෙන්ද ඊට පෙර 1972 ඉඳලා මේක පදිංචි මිනිස්සු ඉන්නවා. නමුත් කිසිමකට බලපත්‍රයක් මේ ලැබිච්ච වරප්‍රසාදය ඇත්තටම ලොකු දෙයක්. මේක ඇත්තටම මිනිසුන්ගේ
යම් කිසි අයිතියක් මොහොතයක් තියනවා කියන්නේ අතර මේක මගේ කියන අදහසින් මරණ මොහොතේ හරි මිනිස්සුන්ට මගේ කියන අදහසක් ලොකු දෙයක් ලොකු බලාපොරොත්තුක් මගේ නම සුබන් ජයරත්න මගේ වයස අවුරුදු 53යි මම ආරක්ෂණය කරන තරම් හරි කරදරයක් තියෙන අපිට දැන් ගෝල්ඩ් මේ අනවසරෙන් නෑ ඒක ඇටි ඉල්ල අල්ලගෙන ඉන්නේ අපිට දෙන්නේ නෑ ඊටම දැන් අපි දැන් බණ්ඩක මුරියායි ඇතුලේ කෑල්ල අතර 50ට රටිය මේ කට්ටිය අල්ලගෙන නිදහස් කරන්නේ නෑ අද දැන් මේ හැර ගැසට් එක වලට අයින් කරලා දෙනවා තාම මේ අයින් කරනවා කියලා කියනවා නම් මේ තාම හම්බුන්නේ නෑ ඒ ආයතකාරී මේ ඉඳන් ඔප්පු නෑ මුරු යා වෙල්ල ආය තියෙනවා මුරු කරන්න පුළුවන් යල මහ දෙක මේ රටි නිදහස් කරන්න මම බලාපොරොත්තු තියෙන්නේ මගේ අම්ම නැති जनता मेम वेड स्टान अखंड विधिया प्रतिलाभा कर दीमट सलसूम कोटती।